आराधना कलाम अभी हम बहुम आगे कला හැමදාම අපිට ආශිර්වාද කරනවා සාස්ත්‍රික වැඩවලදී අපේ හාමුදුරුවෝ අපිට ළඟින් ඉඳගෙන ගුරුවරයෙක් වගේ. ඉතින් මේ පුංචි හාමුදුරුවෝ මට පුංචිම වයසේදී හම්බුනේ පැවිදි වෙලා තාම මාස 3ක්වත් නැහැ. ඉතින් පුංචි හාමුදුරුවෝ මෙතන ඉන්න ගොඩක් අය සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් දන්නව ඇති. එතකොට මේ පුංචි හාමුදුරුව මේ ලස්සනට බණ කතා කියන්න තාම පුරුදු වෙන වයසේ ඉන්නේ ලස්සනට බණ කතාවක් කියලා ඒක මුළු ලෝකෙම සාල පිරිසක් නැරඹුවා. එතකොට ඒක පුංචි හාමුදුරන්ගේ සසරේ පිනක්. මේ පුංචි වයසේදී අම්මා තාත්තා නැතිව සිවුරු දරාගෙන හරි සතුටින් පන්සලට එලා ඉන්න ඔබේ ළඟ ඉන්න ඔය මේ වයසේම පුංචි දරුවෙකුට එක දවසක් ඉන්න බෑ. හැබැයි මේක සසරේ පිනක්. ඒ සසරේ පිනටම උන්වහන්සේ පුංචිම වයසේදී තාම අවුරුදු 5යි මගෙත් එක්ක හැම පින්කමකටම මං එක්කන් යනවා. අපි බණ කියන දිහා බලාගෙන ඉන්නෝ. ඒ නිසා මං චූටි කතාවක් කිව්වම එයා මට ඊටත් වඩා හොඳට ඒ කතාව කියලා දෙනවා. ඉතින් ඒක සසරේ මොකක් හෝ පිනකට සසරේ පුරුද්දකට කරන දෙයක්. ඒ නිසා පුංචි හාමුදුරන්ට අද අපි හාමුදුරුව ආරාධනා කළා පන්සලට එන්න කියලා. අපි හාමුදුරුව හරි ආසයි මේ පුංචි හාමුදුරුව බලන්න කියලා. ඒ නිසා මම කිව්වා ලස්සනට මේ වින්කම කරනකොට ගොඩක් අය පුංචි හාමුදුරුව දැකලා තියෙන නිසා එයා දන්න පුංචි බණ කතාවක් අපි වින්කමෙන් පස්සේ පොඩි හාමුදුරන්ට කියන්න දෙමු කියලා. ඉතින් පුංචි හාමුදුරුව බොහොම කැමැත්තෙන් අද ආවා. මේක අපි හාමුදුරුවනේ යාගේ ජීවිතෙත් මතක හිටින පළවෙනි දේ වෙනවා. කවදා හරි දක්ෂ සාසනේ රැඳිලා දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වුණාම කවද හරි මතක තියෙවි අපි හිටියත් නොහිටියත් මොරගල්ලේ මේ බුද්ධසිරි කියන පන්සලේ විහාරේ ඉස්සරහා මේ ගාන්ඨාර කුලන විරුද්ධ කරන දවස තමයි මම මුලින්ම බණ කිව්වේ කියලා. ඒ නිසා මේ ගමන වඩින්නට අනාගතයේ සාසනේ බබලවන පුන් සඳක් වගේ සසුන බබලවන මහත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වෙන්න විචිත්‍ර ධර්මකථික ස්වාමීන් වහන්සේ නමක් වෙන්න අපේ පොඩි හාමුදුරන්ට ශක්තිය ලැබේවා කියලා ඔය හැම තැනම ඉන්න හැමෝම එකතු වෙලා සබ්ද නගල සාදු නාදයක් පවත්වනවා. ලංකා පුරා බොහෝ දෙනෙක් පුංචි හාමුදුරුව අගය කරලා තිබුණා. ඒ නිසා ඔබට පුංචි හාමුදුරුවොත් අනිත් සීල පුංචි හාමුදුරන්ගේ වැඩසටහන අපි පෙරේද දවසේ පටිගත කිරීම කළා. ඒකත් අහම්බෙන් දැකපු අපේ ප්‍රවීණ නිවේදක ඔබ කවුරුත් දන්න ආරේන්ද්‍ර ජයලාල් මහත්තයා සම්පූර්ණ පොඩි හාමුදුරන්ගේ වැඩසටහනක් වාර්තා වැඩසටහනක් සිද්ධ කළා. ඒ වැඩසටහන ඔය හරේන්ද්‍ර ජයලාල් මහත්මයාගේ YouTube channel එකේ හරියටම දෙසැම්බර් 31 වෙනිදාට ඔබට බලන්න පුළුවන්. ඉතින් ඔක්කොටම වඩා වටින්නේ මේ පුංචි හාමුදුරන්ගේ හැකියාව. ඒ හැකියාවට ඔබේ ආශිර්වාදයේ බොහොම වටිනවා. ඒ නිසා බලන්න වයස අවුරුදු 5ක් වුණාට ෆෝන් එකක් අතේ නැති ආච්චි අම්මලාට නම් මේක අහන්න දෙයක් ලැබිලා නැති වෙයි. ඒ නිසා තමයි ඔබ හැම දෙනෙකුගේම තව තවත් සිත් පහදමින් මේ පුංචි හාමුදුරුවෝ අද ලස්සන වන් කතාවක් කියන්නේ. ඒ නිසා නැවතත් සාදු නාද පවත්වල අපි පුංචි හාමුදුරුවෝ කියමු. කැමති විදිහට මේ වන් කතාව මේ හැම කෙනෙකුටම ආදරෙන් කියලා දෙන්න කියලා. මෙතනට මං ආවේ නැත්තන වන් කතාවක් කියන්න. මෙතන ඇත්තත් අපි වන් කතාවක් කියමු. මේ පන්තර හරි නැත්නම් තයිත්තේ බුදු පිළම දෙයාලේ බෝධිය තයිත්තේ ගන්තාල කුරණ නැත්නම් මේ පන්තරේ ආන්දරගම තවතරයි මම දෙන්න පැන්නේ අකු නෑ කතාවක් කියන්නයි බන කතාව. ඔන්නිකමත්තික කාලෙක ඉන්දියා අපේ බුදුහන්රික ආත්මික පුතෙක් වුණා. දුර ගමනක් යන්නට ඉරණේ කියලා උද මැද්දට යනකොට කිරිකුණාතු අක්කා ඊට වතුරටුව පැද්දි පැද්දි කියලා දඩොත් කාලා මුන්ට ඇන්න පුතා කරේ තනියෙන් යන්න හොඳ නැහැ කියලා අම්මවත් කරේ තියාගෙන දාත හතක් පීනලා
मगे पुता बुदु एवा किला किउवा पते बुदु उन्ना अमुतार सतुतु इतिन मंगे आगे मैं मगे अमुतत्ता दरे यकुआन तत्ता दरे पोडी हांदुरन तत्ता दरे उत्तरनाय दे पीताय तव कथावक मं कियना आशीर्वाद रत्नपुरे धामरांसी ආයපේ පින්කමකට වැඩලා අපේ මේ උපාසක සම්මලට ලස්සන බණ කතාවක් කියව නේද? ආ ඔව්ලු. එහෙනම් හොඳයි. පොඩි හාමුදුරුවන්ට අපි ආශිර්වාද කරලා හැමදෙනාම සාදුකාරයක් දෙන්න. හොඳයි. පොඩි හාමුදුරුවන්ට අපි චොපි චොක්ලට්යක් කන්න හදලා තියෙනවා. පන්සලට ගිහිල්ලා බොන වතුර හොඳ පිරිසිදු වතුර බොන්න එකක් දුන්නා මේ ඔයාට මේ ලොකු හාමුදුරුවන්ට නෙමෙයි නේද? ඒක ඉල ගන්න. හොඳයි එතකොට මේ අර දවසේ මේ පින්කම නිම